මෙවන විට මා රැඳී සිටින්නේ කොටුව දුම්රියපල ස්ථානයේ අද අලුයම 4ට සංචාරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව කොළඹ නගරයේ සුපුරුදු දෛනික ක්‍රියාවලිය COVID-19 මාර්ග උපදේශ රෙගුලාසි වලට යටත්ව ආරම්භ කරනු ලැබුවා. කොළඹ නගරයේ නිරීක්ෂණයේ යෙදුන අපිට දැක ගන්නට ලැබුණේ කොටුව දුම්රිය ස්ථානයේ ඒ වගේම තමයි පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොලේ ක්‍රියාවලීනුත් සාර්ථකව ආරම්භ කර ඇති ආකාරය. මේ දුම්රිය ස්ථාන වලට සහ බස් නැවතුම් පොළවල් වලට යොමු වීමේදී COVID-19 මාර්ග උපදේශ අත්සේදීම ඒ වගේම තමයි උෂ්ණත්වයේ පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවලීන් සිදු කරන ආකාරයන් අපිට දැක ගන්නට ලැබුණා. අන්තර් පළාත් සංචාරණ සීමා ක්‍රියාත්මක වන පසුබිමක මේ පළාත් තුල පමණයි දුම්රිය සහ බස් රථ දහවණේ සිදුවීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි බස් රථවල ආසන සංඛ්‍යාවෙන් 150ක ධාරිතාවයකින් පමණයි මේ මහජනතාව මගින් එක්රැස් කර ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ වගේම තමයි සීමිත දුම්රිය සංඛ්‍යාවක් පළාත තුල ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම තමයි දෛනිකව සාමාන්‍යයෙන් කොළඹට ලක්ෂ 5කට ආසන්න රථවාහන සංඛ්‍යාවක් ඇතුළු වන බව පොලිසිය සඳහන් කරනවා. මේ පසුගිය සංචාරණ සීමා ක්‍රියාත්මක වෙච්ච කාලවකවානුවල පවා වාහන 60,000කට ආසන්න සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වී තිබෙනවා. පොලිසිය අපේක්ෂා කරනවා යළිත් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වේවි කියලා මේ වාහන. ඒ වගේම තමයි මේ වාහනවල පැමිණෙන්නන් සහ මේ රාජකාරී වලට පැමිණෙන්නන් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි. කොළඹ නගරය තුළ අපි දැක්කා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සංචරණ සීමාවලින් අනතුරුව ජනතාව මේ මාර්ගෝපදේශ වලට යටත්ව ක්‍රියා කරනවාද කියන ආකාරය නිරීක්ෂණය කරන්නට එසේ නොකරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැදී පැහැදී සිටින ආකාරය අපිට දැක ගන්නට ලැබුණා. අපි සූදානම් ඔබට වැඩිදුර තොරතුරු ගෙන එන්නට දැනට සමු ගන්නවා. අද දෙරණ වෙනුවෙන් මතුක පතිරණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට